හරි අපි බලමු ළමයි අද මම තෝරගත්තේ 11 ශ්‍රේණියේ ක්‍රියාකාරකමක් ඒ සියල්ල එකවර ඔබට පෙන්වන්න පුළුවන් මේ දර්ශක කොහොමද අම්ල සහ බෂ්ම හමුවේ ක්‍රියා කරන ආකාරය පෙන්වන්න. එතන මේකම 7 ශ්‍රේණියේදීත් මේ විදිහටම තියෙනවා. බලමු එතකොට මේ ශ්‍රේණි දෙකේම ළමයින්ට මේක හොඳින් තේරුම් ගන්න පුළුවන්. එතකොට මා පළමුව තෝරගන්නවා ඉස්සෙල්ලා ඔබ මේ තේරුම් ගන්න මේ ඇටවුම මේ පැත්තේ තියෙනවා මේ තීරයේම තියෙනවා අම්ල. මේ තීරයේම තියෙන HCl අම්ලය අම්ලයක් වෙනුවෙන්. මෙන්න මේ තීරයෙන් මම අරගෙන තියෙනවා බෂ්මයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලියලා තියෙනවා ඔබට පැහැදිලි ඇති. දැන් එකින් එක අපි බලමු. මම පළමුව ගන්නවා pH කඩදාසි. මේ pH කඩදාසි වර්ණ තීරු ඔබට පේනවා ඇති. ඒක තද රතු පැහැයේ සිට තද දම් පැහැයට වර්ණ පරාසයක් විදිහට දකින්න පුළුවන්. එතකොට මේකේ මේ තියෙන්නේ pH කඩදාසියක්. එතකොට මේ pH කඩදාසි කහ පැහැති කඩදාසි විශේෂයක්. එතකොට මම මේ pH කඩදාසි දෙකක් අරගෙන දානවා මේකේ මේ පැත්තෙන් අම්ලය තුල ගිල්වනවා. බලන්න වර්ණ විපර්යාසය. එතකොට pH කඩදාසිය කහ පැහැති කඩදාසි විශේෂයක් අම්ලය තුල ගිල්වනවා. එතකොට අම්ලය තුල ගිල්වීමේදී රතු පැහැයක් දකින්න පුළුවන්. රතු වර්ණ පරාසයක් ඇත්තටම මේකේ අම්ලයේ ප්‍රබලතාව අනුව රතු තැඹිලි කහ ආදී වර්ණයක් වෙන්න පුළුවන්. ඊළඟට මම pH කඩදාසිය දානවා බෂ්මයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට. බලන්න වර්ණ විපර්යාසය. එතකොට ඒකෙදි තද නිල් පැහැයක් දකින්න පුළුවන්. එතකොට මේකෙදි බෂ්මයක් නම් pH කඩදාසියක වර්ණය තදකොළ නිල් තද දම් පැහැයකට හරවනවා. දැන් වර්ණ වෙනස ඔබට පැහැදිලි ඇති. pH කඩදාසි කොහොමද අම්ලයකදී වර්ණය කොහොමද බෂ්මයකදී වර්ණය. ඊළඟට මම ගන්නවා ඊළඟ අවස්ථාව විදිහට මම ගන්නවා රතු ලිට්මස්. මේ තියෙන්නේ රතු ලිට්මස් කඩදාසි කිහිපයක්. එතකොට රතු පැහැති කඩදාසි විශේෂයක්. දැන් මම මේක අම්ලය තුල ගිල්වනවා. අම්ලය තුලට රතු ලිට්මස් කැබැල්ලක් දානවා. බලන්න අම්ලයකදී රතු ලිට්මස් වල වර්ණය නිරීක්ෂණය කරන්න. එතකොට මේ රතු ලිට්මස් වල වර්ණය ආම්ලික මාධ්‍යයකදී වෙනසක් වෙන්නේ. එතකොට මේ කඩදාසිය තෙත්වීම නිසා යම් වර්ණ වෙනසක් වගේ පේනවා. වර්ණ වෙනසක් වේ. හරි. ඊළඟට මම තෝරගන්නවා රතු ලිට්මස් කඩදාසියක් බෂ්මයකදී සිදුවන වර්ණය බලන්න. මෙන්න රතු ලිට්මස් කඩදාසිය බෂ්මය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුල ගිල්වනවා. ඔබට ඉතා හොඳින් පැහැදිලිව පේනවා ඇති රතු ලිට්මස් බෂ්මයක් තුලදී නිල් පාට වෙන බව. හරි. ඊළඟට නිල් ලිට්මස් වලට යමු වෙමු. මෙන්න මම ගත්ත නිල් ලිට්මස් කඩදාසි දෙකක් නිල් පැහැති කඩදාසි පටි විශේෂයක්. එතකොට මේක මෙන්න අම්ලය HCl අම්ලය තුල දානවා. බලන්න අම්ලයකදී නිල් ලිට්මස් වල වර්ණය රතු පැහැයට හැරෙනවා. රතු පැහැයකට හැරෙනවා. ඊළඟට මම නිල් ලිට්මස් කැබැල්ලක් දානවා බෂ්මයකට. එතකොට මේකෙදී වර්ණ විපර්යාසය සිදු වෙන්නේ ද්‍රාවණයේ තෙත්වි ද්‍රාවණය නිසා ලිට්මස් කඩදාසිය පෙඟෙද්දී ඇතිවන යම් වර්ණ වෙනසක් හැරුණු විට වර්ණ විපර්යාසය සිදු වෙන්නේ නැහැ. ඊළඟට බලමු මේ මෙතිල් ඔරේන්ජ්. මෙතිල් ඔරේන්ජ් ගැන ඔයගලන්ට විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන මෙතිල් ඔරේන්ජ්. එතකොට මෙතිල් ඔරේන්ජ් කියන්නේ තද තැඹිලි පැහැති කුඩු විශේෂයක් විදිහට තියෙනවා විද්‍යාගාරයේදී. එතකොට මේක අපි ජලයේ දිය කරගන්නවා. ජලයේ දිය කරලා සාදා ගන්නවා තැඹිලි පාට ද්‍රාවණයක්. ඒක අපි බලමු අම්ලයකදී කොහොමද වර්ණ වෙනස් කරගන්නේ බෂ්මයකදී කොහොමද වර්ණ වෙනස් කරගන්නේ කියලා. එතකොට මම ගන්නවා මේ විදිහට මේ තියෙන්නේ මෙතිල් ඔරේන්ජ්. එතකොට මම මෙතිල් ඔරේන්ජ් වලින් බිඳුවක් දානවා අම්ලය තුලට. බලන්න වර්ණ වෙනස. ඊළඟට ඒත් එක්කම දානවා බෂ්මයට. දැන් ඔබට හොඳින් පැහැදිලි ඇති වර්ණ විපර්යාස දෙක. අම්ලයකදී පැහැදිලි රතු පැහැයක් ලබා දීලා තියෙනවා. ඉතා පැහැදිලි රතු පැහැයක් ලබා දීලා තියෙනවා අම්ලයකදී. ඒ වගේම බෂ්මයකදී මෙතිල් ඔරේන්ජ් වල වර්ණය හැරිලා තියෙනවා කහ පැහැයට. බෂ්මයක් තුළදී මෙතිල් ඔරේන්ජ් කහ පැහැයට හැරිලා තියෙනවා. එතකොට අපට ඒ විදිහට යොදා ගන්න පුළුවන් මෙතිල් ඔරේන්ජ් අම්ල සහ බෂ්ම හඳුනා ගැනීම සඳහා. අවසන් එක පිනොක්තිලීන්.
බලන්න පිනොප්තලින් ඔබට පේනවා මේ තියෙන පිනොප්තලින් කුඩු මේක සුදු පැහැති කුඩු විශේෂයක් මේක අපි දිය කරගන්නේ ජලයේ නෙමෙයි මේක දිය කරගන්නේ මධ්‍යසාරයේ එහෙම නැත්නම් එතනෝල් ගන්න පුළුවන් මධ්‍යසාරයක් විදියට එහෙම නැත්නම් සල්ල ස්ප්‍රීතු ගන්න පුළුවන් දිය කරගන්නවා දිය කරගෙන සාදා ගන්නවා අවර්ණ ද්‍රාවණයක් මම ඔබට පෙන්වන්නම් එතකොට පිනොප්තලින් අවර්ණ ද්‍රාවණයක් එතකොට මම මේ අවර්ණ පිනොප්තලින් ද්‍රාවණය අරගෙන තියෙනවා මේකෙන් බිඳුවක් මම දානවා අම්ලයට වර්ණ වෙනසක් නැහැ ඕනනම් තව බිඳුවක් දානවා වර්ණ වෙනසක් නැත මතක තියාගන්න ඊළඟට මම දානවා මේකෙන් බිඳුවක් බස්මේකට පිනොප්තලින් අවර්ණ පිනොප්තලින් බිඳුවක් දානවා බස්මේකට දැන් බලන්න ඉතාම අලංකාර රෝස පැහැයක් ඔබට දකින්න පුළුවන් මෙන්න මේ ආකාරයට මට ඔබට ඉතා පැහැදිලිව තේරුම් කරලා දෙන්න පුළුවන් දර්ශකවල ක්‍රියාකාරීත්වය අපේ නිර්දේශයේ 7 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණියේදී දර්ශක විදිහට තියෙනවා පහක් ඒ පහම එකවර එකම පරීක්ෂණයක් විදිහට ඕගොල්ලන්ට මම පැහැදිලි කරලා දුන්නා හරි